මම ධනංජය ඉදිරිසිංහ මම පූර්ණ කාලීන මූර්ති නිර්මාණ ශිල්පියෙක් මගේ කලාවට යොමු වෙන්නේ ඇතරම කිව්වොත් මට පොඩි කාලේ ඉඳන්ම කලා කුසලතාවයක් තියෙනවා චිත්‍ර අඳින්න පුළුවන් ඒ කුසලතාවය තිබ්බා නමුත් මං හිතුවේ නෑ පොඩි කාලේදී උසස් පෙළ කරන්නකටවත් ආටිස්ට් කෙනෙක් වෙන්න ඕනේ කියන අදහසක් මට තිබ්බේ නෑ මං උසස් පෙළත් කළේ වාණිජ්‍ය අංශයෙන් තමයි විභාගයට පෙනී හිටියේ මට ඕනි උනේ ඔෆිස් එකක වැඩ කරන්න ඩෙස්ක් ජොබ් එකක් කරන්න තමයි මට අවශ්‍ය වෙලා තිබ්බේ ප්‍රසිද්ධ ආයතනයක. ඉතින් මම මේ වැඩ කර කර ඉන්න ගමන් මං ඒහි තියෙන পেපර් ක්ලිප් අරගෙන පොඩි පොඩි නිර්මාණ කරනවා. ඊට පස්සේ මට 2016 දී හිතුණා ස්පාටන් සෙල්මට් එකක් හදන්න ඕනේ කියලා බැරල් තහඩු යොදාගෙන. අපේ තාත්තට තිබ්බා වර්ක්ෂොප් එකක්, අයන් වර්ක්ෂොප් එකක්. ඉතින් මට අවුරුදු 15 ඉඳන් පුළුවන් වෙල්ඩින් කරන්න. ඉතින් මට කිසිම අපහසුතාවකින් තොරව ස්පාටන් සෙල්මට් එක නිර්මාණය කරගන්න පුළුවන් වුණා. ඊට පස්සේ 2019 දී මම part time මේ මූර්ති නිර්මාණය කරගෙන ගිහිල්ලා 2019 දී මාව සිලෙක්ට් වෙනවා ඊජිප්තුවේ පැවතිච්ච World Youth Forum එකට ලංකාව නියෝජනය කරන්න අවස්ථාව ලැබෙනවා. ඉතින් ඒ ෆෝරම් එකේදී මට හම්බ වෙනවා රටවල් 44ක මම වගේම මූර්ති නිර්මාණ ශිල්පීන් ශිල්පිනියන්. ඔවුන්ගේ අත්දැකීම් මම බෙදා ගන්නවා. ඊට පස්සේ මට ලංකාවට ආවට පස්සේ හිතෙනවා මම පූර්ණ කාලීනව මේකේ නියැලුණා නම් හොඳයි කියලා. මට ඒ වෙනකොටත් part time sculpture artist කෙනෙක් විදිහටත් මට වෙළඳපොළක් තිබ්බා මගේ නිර්මාණවලට. ඉතින් මම 2021 දී පූර්ණ කාලීන මූර්ති නිර්මාණ ශිල්පියෙක් වෙනවා. මූර්ති නිර්මාණ කරනකොට මම මුලින්ම භාවිතා කළේ බැරල් තහඩු පොඩි පොඩි කෑලි වලට කපාගෙන ඊට පස්සේ මම වෙල්ඩින් කරනවා මට අවශ්‍ය ෆිගර් එක ගන්න උදාහරණයක් විදිහට අස්සෙක් ඕනනම් අස්සෙක් නැත්නම් මිනිස් මූණක් ඕන මිනිස් මූණක්. නමුත් මම දැන් බැරල් තහඩු පාවිච්චි කරන්නේ නැහැ. සුදු යකඩ පිත්තල තඹ වගේ තහඩු යොදාගෙන තමයි මම මගේ මූර්ති නිර්මාණ ඔකම කරන්නේ. ඔව් මං මගේ මූර්ති වලින් හැම වෙලේම අදහසක් යවන්න හදන්නේ ෆැන්ටසි තීම් එකක්. ඒ වගේම පොසිටිව් මැසේජ් එකක් තමයි දෙන්න යන්නේ මගේ කලා රසවිඳින ප්‍රේක්ෂකයන්ට. ඒ හරහා ඔවුන්ගේ යම් තාක් දුරකට ඔවුන්ගේ තරංකාරී ජීවිතයෙන් මිදෙන්න පුළුවන් වෙයි කියලා මං හිතනවා. ඔව් ඇත්තටම මම 2016 දී අර ස්පාටන් සෙල්මට් එක හදලා මට අවශ්‍ය වුණා මිනිස් මූණක් නිර්මාණය කරන්න. මං ඊට පස්සේ YouTube බැලුවා තවත් රෙෆර් කරන්න ඕනේ දේවල් බැලුවා මිනිස් මූණ කොහොමද හදන්නේ කියලා. නමුත් මට මගේ උත්සාහයන් ගොඩක් අරගෙනත් මට ඒකට යන්න බැරි වුණා. දවසක් මම බැලුවා Google එකේ සර්ච් කරගෙන ඉන්නකොට මගේ මනසේ ඇඳිච්චම වගේ ඒ තාක්ෂණය භාවිතා කරලා හදලා තියෙන මිනිස් මූණක්. ඉතින් මම ඒකෙන් ඉන්ස්පයර් වුණා ඇත්තටම. මං ඒක ඒ මූණ හදන හැටි තිබ්බේ නැහැ. මං ඒක බලලා ඒක විදිහටම බැරල් තහඩු වලින් මම මූණක් නිර්මාණය කළා. පස්සේ මට තවත් සර්ච් කරද්දී දැනගන්න ලැබුණා ඒක ජොවානා ටොක්වික් කියන සර්බියන් ජාතික මූර්ති නිර්මාණ ශිල්පියක් ශිල්පිනියක් තමයි කරලා තියෙන්නේ කියලා. ඊට පස්සේ මම ඇයට මැසේජ් එකක් දෙන්න මම වෙන ක්ෂේත්‍රයක ඉන්නේ මම මේ මූර්ති නිර්මාණ කරන්නට මම කැමතියි මම ඔයාගෙන් මේ නිර්මාණයෙන් ඉන්ස්පයර් වුණා කියලා දැම්මා නමුත් රිප්ලයි එකක් ආවේ නැහැ. ඊට පස්සේ මම මගේ මිනිස් මූණ නිර්මාණය කරලා ඇයට ඉමේජ් එක විතරක් කැව්වා. ඊට පස්සේ ඇය මට රිප්ලයි කළා. ඊට පස්සේ ඇය භාවිත කරන තාක්ෂණය කොහොමද මලකඩ කන්න නැති වෙන්න කරන ක්‍රියාවලිය ඔක්කොම මට වීඩියෝස් මාර්ගෙන් එව්වා. ඉතින් දැනටත් ඇයත් එක්ක සංවිධානය කරන මගේ අලුත් නිර්මාණයක් කරාම මං ඇයට යවනවා. ඇයි අලුත් නිර්මාණයක් කරාම මට එවනවා. දැන් මට ළඟදී කිව්ව කතාවක් තමයි මගේ නිර්මාණ වලින් ඇයත් ඉන්ස්පයර් වෙනවා කියලා මට දැන් ආරාධනා කළා. දැන් ඇය ඉන්නේ ඉතාලියේ එක්සිබිෂන් එකක් කරන්න ඇයත් එක්ක එකට ආර්ට් එක්ස්පෝ නිව් යෝක් 2023 කියන ප්‍රදර්ශනයේ මම සිලෙක්ට් වෙනවා. ඒක තියෙන්නේ ලබන අවුරුද්දේ මාර්තු 30 සිට අප්‍රේල් 2 වෙනිදා වෙනකම්. ආර්ට් එක්ස්පෝ නිව් යෝක් තමයි ලෝකේ තියෙන විශාලතම කලා ප්‍රදර්ශනය වෙන්නේ. ඒක වර්ග අඩි 70,000ක් පුරා පැතිර ගිය විශාල ප්‍රදර්ශනයක්. ඒකට ලෝකේ ඉන්න ප්‍රසිද්ධ කලාකරුවන් ගැලරිස් ආර්ට් කලෙක්ටර්ස්ලා ආකිටෙක්ට්ලා ඉන්ටීරියර් ඩිසයිනර්ස්ලා විශාල සංඛ්‍යාවක් සහභාගී වෙනවා. ආර්ට් එක්ස්පෝ නිව් යෝක් ප්‍රදර්ශනයේ සහභාගී වෙන්න මට 149,000ක පමණ මුදලක් වැය වෙනවා. ස්ටෝල් එක විතරක් ඩොලර් 4,190ක් වෙනවා. මම මේ දවස්වල මට ඒකට අරමුදක් ලක් රැක්සර ගන්න typefund.lk කියන ප්ලැට්ෆෝම් එකේ මගේ කැම්පේන් එක දාලා තියෙනවා. ඕගොල්ලොන්ටත් ඒකට ඇතුල් වෙලා මගේ කැම්පේන් එකේ සියලුම විස්තර ලබා ගන්න පුළුවන්. මගට අනුග්‍රහය දක්වනවා නම් මේ ආර්ට් එක්ස්පෝ නිව් යෝක් එකට සහභාගී වෙන්න විශාල උපකාරයක් කියලා
මං හිතනවා. දැනටමත් මම කැලණි විශ්වවිද්‍යාලයේ ආරාධනාවට අනුව ඉන්ටර්න්ෂිප් ට්‍රේනි කෙනෙක්ව මගේ යටතේ ට්‍රේන් කළා. මම ආර්ට් එක්ස්පෝ නිව් යෝක් වලින් නවතින්න මගේ කිසිම අරමුණක් නැහැ. මගේ අරමුණ තියෙන්නේ ඒ වගේ විශාල ලෝකේ තියෙන ප්‍රදර්ශන වලට දිගටම සහභාගී වෙන්න. මට තවත් මූර්ති නිර්මාණ ශිල්පීන් ශිල්පිනියන් පුරුදු කරන්න පුළුවන් මං ලබාගන්නේ ජාත්‍යන්තර දැනුමත් උපයෝගී කරගෙන. ලෝකේ ආර්ට් මාකට් සයිස් එක ඩොලර් බිලියන 65ක් විතර වෙනවා. ඉතින් මම අලුතෙන් මේ ශාස්ත්‍රයට එන්න ඉන්න කට්ටියට කියන්න කැමතියි කිසිම කුතුහලකින් තොරව මේ ශාස්ත්‍රයට එන්න. මොකද මාත් පෞද්ගලික ආයතනයක අවුරුදු 15ක් වැඩ කර කර ඉඳලා ඊට පස්සේ එතනින් අයින් වෙලා තමයි මේකට පූර්ණ කාලීනව පිවිසුනේ. ඉතින් මේකට විශාල මාකට් එකක් තියෙනවා. ඒකට දැනට මට දැනගන්න හැම්බුන විදිහට අවුරුද්දකට 120ක් විතර මේ ශාස්ත්‍රයට අදාළ උපාධි අපේක්ෂකයන් කැලණිය කැම්පස් එකටත් සෞන්දර්ය කැම්පස් එකටත් ඇතුළත් වෙනවා. නමුත් ඒකෙන් ඉතාම සුළු පිරිසයි මේ කලා ශාස්ත්‍රයේ නියැලෙන්නේ. ඉතින් මම කියන්න කැමතියි ඕගොල්ලෝ මේ මාකට් එක පිළිබඳව හොඳට අධ්‍යයනය කරන්න. ලංකාවේත් හොඳ මාකට් එකක් තියෙනවා, ජාත්‍යන්තරවත් හොඳ මාකට් එකක් තියෙනවා.